මහින්ද රාජපක්ෂ මහත්මයා 2015 පරාද වුණේ උතුරේ නැගෙනහිරයි දෙමළ මුස්ලිම් ඡන්ද හිඳම නෙවෙයි. උතුරේ නැගෙනහිරයි දෙමළ මුස්ලිම් ඡන්ද සරත් පොන්සේක මහත්තයාටත් ලැබුණා. නමුත් මහින්ද රාජපක්ෂ මහත්මයා තමයි ඡන්ද 18 ලක්ෂයකින් දිනුවේ. මහින්ද රාජපක්ෂ මහත්තයා ඇත්තටම පෙරදුනේ දකුණේදී. දකුණ කියන්නේ උතුරු හා නැගෙනහිර නොවන ප්‍රදේශවල. විශේෂයෙන්ම මධ්‍යම පාන්තික උගත් පිරිස විසින් තමයි එතුමගේ පාලනය පරාජය කළේ. මේ පාරත් මේ රටේ ඉරණම තීන්දු කරන්නේ ඒ මධ්‍යම පාන්තික උගත් ජනතාව. ඒක මේ සංවර්ධනයෙන් ඒගොල්ලන්ගේ ඇස්වලට වැලි ගහන්න බෑ. නොඑක ආකාරයේ සුන්දර විවිධාකාරයේ ඉදිකිරීම් වලින් ඒගොල්ලන්ගේ ඇස්වලට වැලි ගහෙන්නේ නෑ. මිනිසු නිදහසට සාමයට කැමති. දියුණු රටක තනි පවුලක වර්ග සභාවක් රට පාලනය කරනවා දකින්න මිනිස්සු කැමති නෑ. ඒත් එක්කම අදවත්තුමා සඳහන් කරනවා මෙහෙමයි රටේ අගමැති තෝරන්නේ පාර්ලිමේන්තුවේ බහුතරෙන්. මෙතන පොඩි ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් නොවැම්බර් 16 ඇතිවෙන තීරණයත් එක්ක නව ජනාධිපති නොවැම්බර් 18 වෙනිදා දිවුරුම් දෙනවා. එතකොට ඒ නව ජනාධිපතිට ව්‍යවස්ථාවේ මොනවා සඳහන් වෙලා තිබුණත් සදාචාර සම්පන්නව කොයි පැත්තේ කවුරු දිනුවත් අලුතෙන් ආණ්ඩුවක් පිහිටවීමේ හැකියාව තියෙනවා. එතකොට පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත තිබෙන කෙනා තමයි අගමැති වෙන්නේ. එහෙම නැතුව අගමැතිලා එහෙම නම් කරලා කරන්න බෑ. එහෙම බහුතර කැමැත්ත නැතුව අගමැති පත් කරලා ගිය ඔක්තෝබර් මාසේ දැක්කනේ අපි වෙච්ච දේ නිසා පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත තියෙන කෙනා අගමැති වෙයි. රනිල් වික්‍රමසිංහ මහත්තුමාට බහුතර කැමැත්ත වුණොත් එතුමා වෙයි. නැත්නම් වෙන කෙනෙක් තියෙනවා නම් එහෙම වෙයි. මහින්ද රාජපක්ෂ මහත්තයාට කැමැත්ත තියෙනවා නම් එහෙම වෙයි. ඒ විදිහට වෙයි. ඒ පාර්ලිමේන්තුව තියෙන්නේ කවුරු දිනුවත් මාර්තු වෙනකම් විතරයි. මාර්තු වලදී පාර්ලිමේන්තුව විසිරුවා හරිනවා. ඊට පස්සේ ඉතින් රටේ අලුත් තත්ත්වයක්.